ඒ කණ්ඩායමට මොකද උනේ? අපි හිටියේ 15 වෙනි තැන එතනින් අපි උඩට ගියාද පල්ලෙහාට ආවද කියලා ප්‍රශ්නකුත් මතුවෙනවානේ මේ 16 ඉවර උනේ. ඔය ඉතින් කණ්ඩායම 16යි සහභාගී වුණේ අපිට අන්තිම තැන හම්බෙලා තිනවා. දැන් ඒක ඒක ගැන විග්‍රහ කරනවා නම් මෙහෙමයි කියන්න ඕනේ. දැන් ගියවුද්දේ තිබුණානේ ආසියානු දල්පන්දු සූරතාවය. ඒකෙදි සිංගප්පූරු කණ්ඩායමට ක්‍රීඩා කරපු 12 දෙනාගෙන් ලෝක කුසලාන්ට ගියා කණ්ඩායමේ නැත්තේ 4 දෙනයි. මට නම් වශයෙන් උනත් කියන්න පුළුවන් ඒ 4 දෙනා කවුද කියලා. වෙන 4 දෙනෙක් ඒ වෙනුවට ඇවිල්ලා තිබුණා. හැබැයි මතක තියාගන්න සිංගප්පූරු දල්පන්දු කණ්ඩායමේ වැඩිමහල්ම ක්‍රීඩිකාව ඒ වයස අවුරුදු 28යි. හැබැයි ලංකාවේ ගොඩක් අය කියනවා මේ සැරේ මේ ලෝක කුසලාන්ට සිංගප්පූරෙන් සහභාගී වුණේ යොවුන් කණ්ඩායමක් කියන එක. එනිසා අර නම් සහභාගී වුණ 4 දෙනා නම් ටික සඳහන් කරත් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් සිංගප්පූරු කණ්ඩායම යොවුන් කණ්ඩායමක්. මං කිව්වනේ 28 එක්කෙනෙක් ඉන්නවා 27 එක්කෙනෙක් ඉන්නවා අනිත් ඔක්කොම අනිත් 10 දෙනාම අවුරුදු 26ට බාල අඩුයි අවුරුදු 23 24යි ඉන්නේ. දැන් ඒකට සමගාමීව අපි අනිත් පැත්ත හරියට බලමු ලංකාව දිහා. එතකොට මොකද තේරෙන්නේ? ලංකාවේ අය ගණන් ගත්තාම වැඩිම වයස ගත්තාම අවුරුදු 44යි. ඒතර මම හිතන්නේ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් විතර ඉන්නවා අවුරුදු 28යි 30යි වගේ අතර. 30ට වැඩි. අවුරුදු 30ට වැඩි ඉන්නවා 5 දෙනෙක් විතර. ඒ කියන්නේ ඒ කියන්නේ 12 දෙනෙක්ගෙන් වැඩිපුරම ඉන්නේ අවුරුදු 30ට වැඩියි. එහෙම නැද්ද සිවිලි? 30ට වැඩි 6 දෙනෙක් 7 දෙනෙක් ඉන්නකොට ඊටු ටික දෙනා තමයි යොවුන් ක්‍රීඩිකාව හැටියට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මම අහන්නේ මෙතේ මේ ඕස්ට්‍රේලියාවේ හිටපු තර්ජනී සිවලිංගම් අවුරුදු 44යි. දැන් එයාව ලංකාවට ගෙන්නේ මේ තරගාවට අරන් යන්න. තරගාවට අරන් ගිහිල්ලා මම අහන්නේ ප්‍රයෝජනයක් වුණාද? ප්‍රයෝජනයක් වුණේ නැහැනේ. ඇත්තම කියනවා නම් දැන් එයාගේ වයසත් එක්ක එයාට ලෝක කුසලානයකදී තෙල් ක්‍රීඩා කරන්න තරම් වේගය නැහැ. හරිද? ඒ වේගයේ ඒ වේගය එයාගේ වේගයෙන් දැන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ප්‍රතිඵල විරහිත ක්‍රියාවක් කරේ. මම අහන්නේ ප්‍රයෝජනක් නැති කෙනෙක් ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නගෙන වියදම් කරන් දකුණු අප්‍රිකාවට ගෙනිච්චේ සමාජයේ දල්පන්දු සංගමයේ හිතුණක් දන්නේ ලෝකයේ උසම ක්‍රීඩිකාව දල්පන්දු ක්‍රීඩිකාව කියලා ප්‍රදර්ශනය කරලවත් මොකක් හරි ප්‍රසිද්ධියක් ගන්න. ඒ එහෙම එකකට ඇරෙන්න තර්ජනී සිවලිංගම්ගෙන් දැන් නම් ශ්‍රී ලංකා පිළිට වැඩක් නැහැ. මං දකින්න ඉච්චර අන්තිමට උනේ සිවිලි තර්ජනීට බංකුවේ වාඩිවිල ඉන්න තමයි සිද්ධ වුනේ. ඒකෙන් තේරෙනවානේ එයා අරන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රදර්ශනයට කියලා. හරිද? කවුරු හරි මට දැනගන්න කැමති මෙයාව ගෙනියන්න ඕන මෙයාව ඕනේ කියලා කිව්වේ කවුද කියන එක අපිට දැනගන්න ඕන දල්පන් සංගමේ සභාපතිනියගෙන්. එතුමිය මේ කවුද කාගේ වමනාවට කර දෙයක්ද කියලා එතුමිට කියන්න බැරි නම් අපි කියනවා එයා ඒ තර්ජනීව ඔව් මේ දකුණු අප්‍රිකාවට ගෙනිච්චේ ඔබතුමගේ උමනාවටයි කියලා. ඉතින් අද අපි කතා බහ කරේ නිමා වුණු 16 වෙනි ලෝක දල්පන්දු තරගාවලිය පිළිබඳවයි. එහෙමනම් අදත් LN Sport විශේෂ විශේෂාංගෙන් සමගැනීමට අවසරයි.